මට තරහ යන ආන්ටි කෙනෙක් හිටියා. ඉතින් එයා මාව මේ තරහ යනවා කියන්නේ මාත් එක්ක තරහා ගිල හිටියේ නෑ. මම දන්නවා එයාට තරහ යනවා කියලා. කොහොම හරි එයා මේ මේ මම මාව ලංකාවේ බස්සලා ගියාම මම ආච්චී ගාව හිටියේ. එතකොට මේ මගේ පොකට් මනි ගන්න එයා ගාවට යන්න ඕනේ. කොහොම හරි අර දළදා වංශේ ගාවට අපි පාසසුත් එක්ක ඒ කාලේ ගෙනිච්චා. ඒ කියන්නේ අර එක මේ එළියට දාලා පෙන්නන වෙලාවක. ඉතින් මම ආයි ආවන් පස්සේ මට පොලිමේ යන්න හිතුණා හිතේ. ඒ කාලේ අර බෝම්බ යනවා දන්නේ නැද්ද අර මේ මොකද්ද එල්ටීටී ප්‍රශ්න කාලේ සෙනගස්සේ යනවට කැමති නෑ වැඩි ටිකට්. ඉතින් මට ඒ කාලේ මමත් අර දන්නේ නැද්ද ටිකක් ඇරගන්ට් මම ඇහුවේ නෑ ආන්ටිගෙන් කැන ඇයි ගෝ කියලා. මං කිව්වා ආයම් ගොයින් කියලා. ආයි පාර ඉතින් ආයි මේ ගිහිල්ලා ආයි යනවා කිව්වම එයාට කේන්තිය බැන්න ඩුබ්ඩි කාලා. බන්නකොට දන්නේ නැද්ද ඒ වචන මොන තේරු නැතත් දන්නවනේ බනිනවා කියලා. බබු කල ගියා මට එච්චර දන්නේ. එතකොට මේ ස්වාමි වංශේ එක පාටම අර අරවනේ වැඩවඩ හිටියේ. අර සතර ධාතු හැටියටයි මේ විඥානේ මම නෙමෙයි කියන එක අන්න ඒවා කල්පනාවෙන් ප්‍රැක්ටිකලි කර කර හිටියා. අර ඒක එක පාටම මම මෙතනේ සද්දෙට දැම්මා. ඒ කියන්නේ සද්ද ආවේ එක මම ගත්තේ නෑ සංඥාවක් කියලා. ඒක විස්තර ගත්තේ නෑ අර විදියට එක මම නෙමෙයි මගේ නෙමෙයි කියලා එහෙම උපේක්ෂාවකින් වගේ බැලුණා. එයත් බැලුව මොකද උනේ කියලා. කිසිම රියක්ෂන් එකක් උනේ නැහැ, මොකක්වත් නැහැ. ඉතින් ඒක තමයි පළවෙනි පාරයි අන්තිම පාරයි බැන්නේ. ඉතින් මේ වගේ ඉස්සර එක එක විදිහට ප්‍රායෝගිකවම කරපු වෙලාවල් තිබ්බා. මට ඕක තමයි මතක් වෙන්නේ. දැන් මෙයාට කියලා කියලා එයාට පිං අයිති වෙනවා. ඒ කවුද? නෑ මල්ලිට නෙමෙයි බන්නේ, අර මගේ නැන්දට. එයා දැන් හොඳයි, යාගේ මම හිතන YouTube උත් අහනවා කියලා මට ආරංචියා උපස්ථාන කරන එක්කෙනා. ඒගොල්ලන්ට කියවන්න තරම් බෑ දැන්. මේක ඉම්පෝර්ටන්ට් පින් ඔතනි. අර මේවා ප්‍රායෝගිකව හැම ගලපලා කරන විදියක් තියෙන්නේ. මේක හැබැයි ඔහොම ගලපලා ගොරෝසු වේවට නෙමෙයි. ඔක ගැඹුරට ගලපලා රිපීට් වෙනකොට ඔතනින් විෂන් එකක් එන්න ඉඩ තියෙනවා. එතකොට තමයි මාර්ගඵලයක් ලබන්නේ. ඒකට තමයි මේ නැත්තම් නිකම් මේ කියවලා මේවා කරන මේ කමටහන් වෙනවා. මේවනි ධර්මයේ මෙහෙම නිතරම බලලා බලලා යනකොට සති සම්බොජ්ජංගේ ධම්ම විජය බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නවා. ওই බොජ්ජංග කියලා කියන්නේ එන්ලයිටන් ෆැක්ටර්ස් හැටියට ඔළුවේ ඉන්ද්‍රිය වැඩ කරනකොට ඒක එනවා විශේෂ පැහැදිලි වෙන අවස්ථා. ඕකට ගොඩක් උදව් වෙනවා පංච නිවරණයන්ගෙන් හිත මිදිලා තියෙන එක. පංච නිවරණයන් තමයි බාධා කරන්නේ ඒ එක්ස්පීරියන්සස් එන්න. පංච නිවරණයන් කිව්වම අපේ මේ වතුර මේකක අපි කියමුකෝ ඩයි දාලා තියෙනවා නම් අපේ රිෆ්ලෙක්ෂන් එක හරියට පේන්නේ නැහැ. ඒ වගේ අපේ කාම ආසාවල් ලෞකික ආසාවල් ගොඩක් ඉන්ද්‍රියන්ගේ පිනවන ආසාවල් තියෙනකොට ඩයි දාලා තියෙනවා වගේ කියනවා. ඒ වගේම වතුර බුබුලු දාන රත් කරපු වතුර එකත් අපේ රිෆ්ලෙක්ෂන් එක පේන්නේ නැහැ. ඒ වගේ තමයි අපිට කේන්ති යනවා නම් ඒ වගේ නෙගටිව් thoughts තියෙනවා නම් අර වගේ බුබුලු දාන එකක් හැටියට තමයි පේන්නේ. අපිට හරියට යථාර්ථයේ පේන මොලේ වැඩ කරන්නේ නැහැ. අනිත් ඒවා තමයි මඩ වතුර. මඩ වතුරෙකෙත් ඒ වගේ අර මේ මොනවාද නිදිමත, සැකගතිය, බය වෙන ගතිය, ඔය වගේ ඉමෝෂන්ස් තියෙන මනසත් අර ફોකස් වෙන්නේ නැහැ. ඕවලින් මිදෙනවා ප්‍රථම ධානය වගේ සමාධිය වගේ පීති සුඛ වගේ අර ඒ බුද්ධාලම්බන පීතියෙන් හරි ඒවා ඇති වෙනකොට අපේ හිත අර ඔය වගේ නෙගටිව් මේ වලින් මෙයා වෙනවා. එතකොට අපේ මනස ප්‍රිපෙයර්ඩ් ඒ කියන්නේ ලෑස්ති අර ප්‍රඥාව පහළ වෙන්න. එතකොට එහෙම වඩන ගමන් තමයි මේ පොතපත කියවනකොට. එතකොට තමයි තමට තේරෙන්නේ කොයි වගේද ගලපන්නේ කියලා. එතකොට තමන්ට ඒක නැචරලි එනවා මේ හැකියාව. ඒක එහෙම කෙනා කියවනකොට තමයි ඔය කියවන එකයි අර වගේ සමගාමීව මෛත්‍රී භාවනාවෙන් හරි ආනාපාන සතියෙන් හරි ඔය දෙකම වඩලා එන සමාධියවල් වෙනම වඩන්නත් ඕනේ. මෙහෙන් අර පොත්පත කියවන එක කරන්න ඕනේ. ඔය කරනකොට ඉබේම යම් දෙයක් වෙනවා. ඊට පස්සේ යනේනකොට සතිය සිය පීටන්න අර ඒවත් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ පිගොත්දී. ඉතින් ඔය වගේ ජීවිතයක් කරොත් තමයි මේවා එක්ස්පීරියන්ස් එකකට යන්නේ. ඉතින් මේකෙන් අපි එතකොට සසරෙන් ගැලවෙනවා. එතර වෙනවා. සතර අපායට වැටෙන්නේ එහෙම නැහැ. ඉතින් දැන් මේකෙදි පිගොත්දී මම අර මේ කියාගෙන ආවේ දැන් මේක තියෙන අන්තිම මොහොතේ අපි දැන් අන්තිම මොහොතේ මැරෙනකොට තියෙන චුතිසිත කියලා. චුතිසිතක් කියලා අපි කියනවා. ඒ චුතිසිත තමයි අරමුණු වෙන්නේ විඥානේ හටගන්න අන්තිම මොහොතේ. හයිද අරමුණක් තියෙනවනේ. ඒතකොට හේතු තියෙනවනේ. හේතු තියෙනකොට විඥානේ හටගන්නවක් නැද්ද? හටගන්නවා. දැන් මම මෙතන එනවා ඉම්පෝර්ටන්ට් ටොපික් එකට. ඒතකොට අන්තිම මොහොතවල සමාකලලාට අපි දකිනවා දැන් මමත් ඒක දැක්කා. කට්ටිය පේන්නේ නැහැ කට්ටිය ඒගොල්ලන්ට කතා කරනවා. ස්කිට්සොෆේනියා රෝමයා කියන්නේ නේ ස්කිට්සොෆෙනික් නේ. පේන්නේ නැති කට්ටිය අපි ඔය කතා කරන අපේ අම්මා තාත්තා මැරිච්ච සමහරට ඔහොමම කට්ටිය. ඉතින් ඔහොම අවස්ථාවලදී සාමාන්‍යයෙන් ඇයි අපි මෙහෙම මේ කට්ටිය පෙනී හිටිනවා ওই විදියට මැරෙනකොට. දැන් මම බැලුවා
මොකද ඒගොල්ලන්ගුත් ඒ තැන්වලට ගෙනියන්න තමයි බලන්නේ. ඔය දැන් මැරිච්ච කට්ටිය මැරලා මැරෙන් ලඟ වෙනකොට ඒගොල්ලන්ට තේරෙනවා ඒගොල්ලන් නිතරම ඉඳලා තියෙනවා මේ කට්ටිය ගාව. ඉතින් මේ වගේ කට්ටිය එන්නේ මොකද ඇඟට ගොඩක් ඇලිලා බැඳිලා. ඉතින් මම බැලුවා මේ තමාට මම ළඟ දන්න කෙනෙක්ට වෙනවා වුණා. මෙයාගේ කොහොමද මේගේ අම්මයි තාත්තාව පේනවා මෙයාට දැන්. මේ ඊටත් මං වෙන දෙයක් කරා යාට ඒ ශාන්තියක් එන්න නැත්තම් බෙහෙත්නේ කරන්නේ ඔය සිඩෙට් මොනවාද හිත ට්‍රැන්කොලයිස් වෙන ට්‍රැන්කොලයිසස් වගේ ඒවා දෙනවා ඩොක්ටර්ස්ලා සයිකලොජිකල් මේ මේවා තියෙන මොනවාද මේ සයිකියාට්‍රිස්ලා එහෙම ඔය විදිහට තමයි බෙහෙත් කරන්න දන්නේ. ඒගොල්ලන් දන්නේ මෙතන මේ මැරිච්ච කට්ටි ඉන්නවා වෙනම තලයක් තියෙනවා අන්න එහෙම ඒක දන්නේ නැහනේ. ඉතින් මෙහෙම මම දැක්කා මේ එක කට්ටියගේ බලනකොට මොකද මේගොල්ලන්ුත් ඇඟට බර වෙච්ච ජීවිතයක් ගත කරේ එන්ජොයි කරගෙන සෙන්සස් පව් වැඩ කරේ නැතත් කාම ලෝකයේ ඉන්ටරැක්ට් වෙවි තමයි ආවේ. ඉතින් මැරෙනකොට ඒකට අදාළ කර්ම තමයි රැස් වෙන්නේ. ඒ රැස් වෙච්ච කර්ම තමයි අන්තිම මොහොතේ එන්න බලන්නේ. එතකොට මේ ඥාති කටියාගේ අම්මයි තාත්තා ඒගොල්ලන් අපි දන්නවා 1944 ඒ වගේ කාලවලදී දඹදිව කොච්චර පාරක්ද ගිහිලා තියෙනවා. තව මොනවාද බුරුමේ කොච්චරද රිට්‍රීට්ස් කරලා තියෙනවා ඒ කාලේ. ඒ බුරුමට ගිහිල්ලා. එතකොට සතර පොයට සිල් ගන්නවා. ඔහොම මේ ආරණ්‍යවල් පන්සල් ඩොනේට් කරලා තියෙනවා. හදලා. ඉතින් ඔය කටින පිංගම් කොච්චර ප්‍රමාණවත් කරලා තියෙනවා. ඔය වගේ පිංගම් ගොඩක් කරපු කට්ටිය. එතකොට මම බැලුවා කොහොමද මේගොල්ලෝ මේ වගේ තත්ත්වයකට එන්නේ. ඉතින් ඇත්තටම ඒක හොඳට පැහැදිලි. ඒගොල්ලන් එහෙම වුණාට ගෙවල් දොරල වලට වටපිටාවල වලට ඒගොල්ලන් රාජකාරී කරපු තැන් වලට හොඳට ඇලිලා බැඳිලා හිටියේ. එතකොට නිතරම ඇලුනා ගැටුණා ඇලුනා ගැටුණා. ඒගොල්ලන් කයෙන් නිදහස් වෙන මට්ටමට සමාධියක්වත් ප්‍රඥාව වඩන විදර්ශනා කරන එකවත් කරලා තිබුණේ නැහැ. කය නිදහස් වෙනවා කියන්නේ මෙහෙමයි උදේ පාන්දර අපි ප්‍රැක්ටිස් කරනකොට යන්න ඉස්සෙල්ලා අපිට යම් සැහැල්ලුවක් එන්න ඕනේ රාගයේ ද්වේෂයේ යහමින් අඩු වෙලා. නිදිමතේ ප්‍රභාෂර හිත කුසල් සිත් වලින් පිරෙන මට්ටමක් එන්න ඕනේ. ඒකන් තෙක්ක පස්සේ අපි හරි ඉඳගෙන යනකොටත් සනීපයි එළවනකොටත් සනීපයි අන්නේ සනීපෙන් යන ප්‍රැක්ටිස් එකක් එන්න ඕනේ. ඉතින් එතකොට තමයි අර එතකොට අර ඇලෙන එකක් ආවත් ඇලෙන්නේ නැහැ ගැටෙන එකක් ආවත් ගැටෙන්නේ නැහැ. අර ඒ විදිහට තමන් මෙහෙම කර්ම කරන්නේ නැති යන ජීවිතයක් මතුවෙනවා. වැඩත් කරනවා අර විදිහට මනසේ මහන්සියකුත් නැහැ. ඉතින් මේගොල්ලන් එහෙම කළා මට පේන්නේ නැහැ. මේගොල්ලන් දඩිබිඩි ගාලා දුවලා පැනලා කරන්න ඇති උනාට අර වගේ පිංකම් කරන්න ඇති ඊට පස්සේ එන්ජොයි කරන්නත් ඇති සෙන්සර්ස් අර විදිහට. ඉතින් එහෙම කරන කට්ටිය අනිවාර්යයෙන්ම ඔය වගේ ඉපදිලා දින. හැබැයි මම බැලුවා ඔච්චර පිං කරපියවා මොන හරි පළ දෙන්න ඕනේ. මම දකින්න ඔය ලෝකවල ට්‍රාන්සිට් ලවුන්ජ් වගේ. ට්‍රාන්සිට් ලවුන්ජ් වල අපි පැය පහකට හයකට වඩා ඉන්න කැමති නැහැ. මේක ඉන්ඩෙෆිනිට් නේ. මේව ඇත්තටම ලේසි නැහැ. ඉතින් මම මේක වීලුවක් කරන්න කැමති නැහැ. හැබැයි මේ කාරණාව කිව්වත් කමක් නැහැ. මං හිතනවා ඔය පින් කොහෙන් හරි පළ දෙන්න ඕනේනේ. ඉතින් මං හිතනවා ඔය ට්‍රාන්සිට් ලවුන්ජ් එකේ මොකද්ද ඒකට කියන්නේ මේ මොකද්ද KFC එහෙම තියෙනවද දන්නේ නැහැ. McDonald's තියෙනවද දන්නේ නැහැ කාලේ ගෙවන්න. ටිකක් මේ හැබැයි පින් උදේ පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේක යහමින් මාස්ටර් කරගන්න ඕනේ මේ සනීපය. ඒක ඒතකොට අපි පාඩු නැහැ හැම හරියට මාස්ටර් කරා මේක වදයක් මේක තල්ලු කරන්න ඕනේ කන්නේ මේ එක්ස්පීරියන්ස් කරපු නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් තම් පින් උදේලා ටික ධෛර්යය ගැම්ම එන්නේ නැතිකින් බුද්ධාලම්මන ප්‍රීති ඇති කරන් එහෙම උදේ පාන්දර එහෙම පටන් ගන්න ඕනේ පොඩි රිචුවල්ස් ටිකක් කරලා ওই වගේ හොඳ හැබිට්ස් ටිකක් දාන්න ඕනේ පින් උදේ. ඉතින් අර මෙහෙම දේශනාවල් කියවලා ඒකේ අර එහෙම ගන්න එක ගන්නවනේ. ඉතින් මෙහෙම දැන් අන්තිම මොහොතේ අචුතිසිත කියලා තිතවිල්ලක් එනවා. කරපු කර්මයයි ඒ අනුව තමයි නිමිත්ත එන්නේ අර ඊළඟ කර්මේ ප්‍රොපෙල් කරන්න ඊළඟ කර්මේ ක්‍රියාත්මක වෙන්න. එතකොට අන්තිම මොහොතේන සිතවිල්ල අරමුණ විඥාණයට හේතු වෙනවා. දැන් අපි කියමුකෝ පින්වතුන් අහලා තියෙනවද දැන් අන්තිම මොහොතේ සාමාන්‍යයෙන් එහෙම අරමුණකුත් එනවා අන්තිම මොහොතේ අන්තිම හුස්ම යනවා. සාමාන්‍යයෙන් කෙනෙකුට අන්තිම හුස්ම දිහා බලාගෙන ඉන්නවද නැත්නම් අන්තිම මොහොතේන සිතුවිල්ලට සිත යනවද? සිත යනවා. එතකොට පින්වතුන් අහලා ඇති අනා සිත යනවා කියන්නේ විඥාණය හටගන්න හේතු තියෙනවද නැද්ද? හේතු තියෙනවා. එතකොට විඥාණය හටගන්නවා. එතකොට අපි කියමුකෝ අනාගාමී උතුමෝ කියලා අහලා තියෙනවනේ. අනාගාමී උතුමන් වහන්සේලාට මේ අපි දන්නවා කාම ලෝකෙට එන්නේ නැහැ. ඒකනේ අනාගාමී කියන්නේ. හැබැයි වෙන තැනකට යනවා බ්‍රහ්ම ලෝකෙට. එතකොට මෙහෙට එන්නේ මොකද? මෙහි කිසිම කර්මයක් රැස් වෙලා නැහැ. අහෝසි. එතකොට මෙහෙට කිසිම ආශාවකුත් තණ්හාවකුත් නැහැ. එතකොට හැබැයි උන්වහන්සේලාට ධානවලට තාම ආශාව නැති වෙලත් නැහැ. එහි කර්මත් රැස් කරලා තියෙනවා. ඒ කියන්නේ භාවනාවට ඇලිලා භාවනාව මේ විදිහට මේ සමාධිය පැත්ත වඩන එකට ඒවා කරලා ඒකට ඇලීම තියෙනවා. ඒතර අන්තිම මොහොතේ හුස්ම යනකොට අනාගාමී උතුමන් වහන්සේට හුස්ම දිහා තියාගෙන ඉන්න පුළුවන්ද නැත්නම් හිත යනවද? මොකද්ද? හිත
මොකක්ද කවර කියන්න මං ඉගලන් දිය බලනොට ටක්ග නවති නොය කට්ට මොකක්ද මොකද මැනි මට ඇහෙන්ට කියන්න අර ඉදන් ඉන්න මට පේ ඉඳ පුළුවන් දම කිය මේක මල්ටිබ චොයිස් මේ ගන්නේ මේ අර මේකර කල්පනා කරන්නනි දැන් අර අරමුණු තියෙනවන හිතයනවා කර්ම තියෙනවන හිතයනවා එත දැන් උන්හතට මේ ලෝක කර්මන ඇබ වෙන කොහරි කර්ම තියෙනවද නැද්ද අන්න අනුව බලන්ඩෙනවා ඒක ඒගේ අර නියායත් තියෙනවානේ පිරිසුදුයි කියලා අපිට හිතන්න පුළුවන් මෙහෙම යන්න නැද්ද කියලා හැබේ අනිවාර්යෙන් මර කර්ම තියෙනවා තණ්හාවක් තියෙනවා තාම එතකොට එහෙම තිබ්බොත් යනවා කියලා හිතනවද යනවනේ කෝකටද යන්නේ මොකටද යන්නේ මොකද්ද ඔව් බ්‍රහ්ම ලෝකේ කියලා ෆීල් වෙන්නේ පීස්ෆුල් ෆීලිං එකක්නේ ශාන්ත ෆීල් දැනීමක් ඒ සමාධියට ඒ සමාධියට ඒක උපේක්ෂා ෆීලිං එක උපේක්ෂා දැනීමක් ඒකට හිත යනවා එතකොට ඒකට යනවා කියන්නේ අරමුණක් තියෙනවා අරමුණක් තියෙන තැන විඥානේ හට ගන්න පුළුවන්ද බැයිද පුළුවන් මේක ගැඹුරු තැනක් පින්වතුනි මේක මේ මේ මේක තමයි හොයන්න බුදුහාඳුරු පෙරම් පුරුවේ බ්‍රහ්මණේ වුණත් එදා මේ විඥාණයෙන් බේරුනේ තව විඥාණයකින් විඥාණයෙන් මිදෙන හැටි දැනගෙන හිටියේ නැහැ එතකොට අන්තිම මොහොතේ හුස්ම යනකොට රහතන් වහන්සේකට අපි කියමුකෝ අන්තිම මොහොතේ හුස්ම යනකොට උන්වහන්සේට හිත තියාගන්න පුළුවන්ද බැයිද ඒක දැන් හොඳට හිතලා ගන්න ඔළුවට දැන් මෙහෙම හිතන්න තමන්ගේ හුස්ම දිහා බලන්න මෙහෙම හුස්ම යනකොට තමන්ට මෙහෙම හිත තියාගෙන හිටියොත් ඉන්නවනම් කොහෙටත් යන්නේ නැත්නම් එතකොට විඥානයක් හටගන්න හේතු හැදෙනවද නැද්ද හැදෙන්නේ නැහැ එතකොට මෙහෙම තියාගෙන ඉනකොට මොකද වෙන්නේ එහෙම්මම නිරුද්ධ වෙනවා අන්න ඕක මගේ ගුරුදේවන් වහන්සේ තේරුම් කළා ගැඹුරුයි කියලා උන්වහන්සේ මට කියනවා ඔහොම පැහැදිලි වුණාට ගැඹුරුයි කියලා ඔහොම මාව නිතරම මේවා කරනවා හරි ආශාවෙන් අහගෙන ඉන්නකොට ඊට පස්සේ කල්යද්දී මේ දේශනාවල් මේවා බලාගෙන යනකොට බලාගෙන යනකොට භාවනා යෝගීව මේක අමුතු අර්ථයක් ගන්නවා පිංගුතුනි අමුතු අර්ථයක් ගන්නවා ඒක තමයි මම දැන් මේ ගමනේදී පිංගුතුන්ලාට මේක හැම ප්‍රෝග්‍රෑම් එකකම වගේදී මේක තේරුම් කර කර යනවා ඉතින් කවදාහරි මේ පිංගුතුන්ලාට නිවන් දකින්න පාර කපලා යන එකක් තමයි කරන්නේ මේක කවදාහරි මේ දේශනාවල් තමන් බලනකොට කියවනකොට මේකේ ඒ බුදුහාඳුරු පෙන්නන කාරණා ටික එහෙම මේ කන්ටෙම්ප්ලේට් කරලා මෙනී කරගෙන යනකොට තමන්ට ධම්මානුපස්සනාව වැඩ කරෝතින් මේ කාරණාව මහමුතු විදිහට පේන්න පටන් ගන්න ෂණෙන් නිකන් ස්ප්ලිට් මේ වගේ පැහැදිලි වෙනවා තමයි තියෙන්නේ ඒකත් එක තමයි තමන් මේක ඇත්තටම නිවනක්ම දකින්න ඉඩ තියෙනවා ඉතින් මේ පොතපත කියවන්න ඕනේ පොඩ්ඩක් කීප දෙනෙක් ඉන්නේ අපි දැන් පොඩ්ඩක් කියමු තව කොහොමද මේක භාවනාවක් හින්දා දැන් මේක මම කියව රාජ භාවනාවක් කියලා මේ සූත්‍ර මෙහෙම කියවන කොටත් අර සමාධියවත් එහෙම ඉන්නවට වඩා ගොඩාක් ලොකු භාවනාවක් සිද්ධ වෙනවා පින්වතුනි. ඉතින් අපි ඒක පොඩ්ඩක් කරන්න වෙනවා දැන්. පටිච්ච සම්පද විඤ්ඤාය 8 වෙනි පිටුවේ සිංහල පොත page number 13 dependent origination of consciousness මම අපි කියපු කාරණාව තමයි එන්නේ පොඩක් නේක අවශ්‍ය නැති අපි ඒක කියවනේ කණයි අරමුණයි ඕනේ ફોકસ එක ඕනේ තුනම එකතුනාම විඥානයට ගන්න ඕක තේරුම් කරන එක තමයි මේ තියෙන්නේ පොඩක් නේක ඕනේ මේ කියමු 16 වෙනි පිටුව සිංහල මේකේ page 21 okay you can read in page in english one the page 21 dependent origination of all phenomena
නින්ද සිංහල එකේ 16 වෙනි පිටුවේ සියලු ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යතාවය. යමෙක් වනාහි දෑසින් බලා දතියුතු වූ, කනින් අසා දතියුතු වූ, නාසින් විඳ දතියුතු වූ, දිවෙන් විඳ දතියුතු වූ, කයින් විඳ දතියුතු වූ, හෝ සිතේ ඇති වන්නා වූ යහපත් වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාවයක් ඇති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන ආරම්මයන්හි ඇලෙයි. අප්‍රිය ස්වභාවය ඇති අරමුණේ නොසතුටු පැමිණේ. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට පැමිණියේය. සැප වූද, දුක් වූද, උපේක්ෂා සාගත වූද, යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණාව වශයෙන් ගෙන සතුටු වේ. තෘෂ්ණාව වශයෙන් ගෙන සැපයයි කියයි. තෘෂ්ණාවෙන් ගැලී සිටි ගැලී සිටින ඔවුට තෘෂ්ණාව උපදී. වේදනාවන් කෙරේ යම් තෘෂ්ණාවක් වේද, ඒ උපාදානයයි. ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් භවය, එහිදී කර්ම භවය වේ. උපාදාන කරනකොට ඇලෙනවා, ගැටෙනවා, කර්ම රැස් කරනවා, ඒක කර්ම භවය ඇති කරනවා, කර්ම වාර ඇති කරනවා. කර්ම භවය ප්‍රත්‍යකොට ජාතිය වේ. ජාතිය ප්‍රත්‍යකොට ජරා වේ. මරණය, ශෝකය, වැළපීම, කයෙහි දුක, සිතෙහි දුක අන්නෝ. මේක මේවා සක්මනේදී, මේවා ගෙනකොට සක්මනේදී ඔබ කල්පනා කරන්න පුළුවන් හිතෙන්. ඉංග්‍රීසි වලින් උත් දිනවා. In English you have this one, dependent originator of all phenomena. එතකොට ඊට පස්සේ 18 වෙනි පිටුවත් පොඩ්ඩක් ටක් ගල කියමු, වෙලාව මදි වෙනවා වගේ. You can read also 24 page karma, this explanation given by the author of this book, but doesn't matter, it's good. Karma, under karma, page number 24. මේ karma කියන එක 18 වෙනි පිටුවේ අපි කියමු කමනේ. මේ කියන්නේ හේතුවක්, මේක මේ බුදුහාඳුර කියන එක නෙමෙයි, මේ හාමුදුර තේරුම් කරනවා. ඒකත් හොඳයි ටිකක් අපි දැනගත්තට. හේතුවක් හෝ ප්‍රත්‍යක් නොමැතිව ලෝකයේ කිසිවක් ඇතිවිය නොහැකි බවද, අපගේ සහජ ශක්තියින් මෙන්ම අපගේ සම්පූර්ණ ඉරණම සියලු දුක හා සැපද, මේ ආත්ම භවයේ හා පෙර ආත්ම භවෙහිදී කරන ලද කර්ම අනුව සිදුවන බවද, ඉගැන්වීමෙන් ස්වභාව ධර්මයේ පෙනියා හැකිව ඇති අධර්මිෂ්ඨකම් වලට හේතු පහදා දෙන්නට දෙවැනි ආර්ය සත්‍යය ඉවහල් වේ. මේ හේතු කයින්, වචනෙන් හා සිතින් සිදු කරන කර්මයෝය. එබැවින් සියලු සත්වයන්ගේම චරිතය හා ඉරණම නිශ්චිත වන්නේද ත්‍රිවිධ කර්මය අනුවය. නියම වශයෙන් විස්තර කරන කල කර්මයන්ෙන් අඟවන්නේ, මේක සමහර ප්‍රින්ටින් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා, ධර්මයේ නෙමෙයි එතන. කර්මයන්ෙන් අඟවන්නේ උත්පත්ති අධිකරවන හා ඊට බලපාන කුසල හා කුසල චේතනා හා ඒහා සමග පහළවන චෛතසික අංගයය. මෙසේ පැවැත්මට වඩා සුදුසු වචන වලින් කියතොත්, භව ප්‍රවෘත්තිය, භව හේතු, ඵල නියාම සහිත කර්ම භවෙන් හා එහි ඵලයේ වූ උත්පත්තිය භවෙන් යුක්තය. මෙහිදීදි කර්මය ගැන සලකන විට භවයේ අනාත්ම ස්වභාවය අමතක නොකළ යුතුයි. කුණාටුවක් ගසා, මේ උදාහරණයත් හොඳට හිත තියාගෙන වටිනවා, කුණාටුවක් ගසා යන මුහුද ගැන සලකන කල සාගරය මත වේගයෙන් යන්නේ එකම දිය රැල්ලක් නොවේ. නමුත් එය වෙනස් වෙනස් වූ ජලස්කන්ධයන්ගේ නැගීම හා බැසීමය. එමෙන්ම පුනරුත්පත්තිය නැමැති සයුර මතුපිට වේගයෙන් යන සත්‍ය වූ ආත්මස්කන්ධයන් නැති බවද, නමුත් ඒවායේ ස්වභාවය හා ක්‍රියාකාරීත්වයන් අනුව යහපත් වූ අයහපත් එක් තැනක මනුෂ්‍යයන් වශයෙන්ද, වෙන තැනක තිරිසන් වශයෙන්ද, අන්‍ය වූ තැනක අදුෂමාන සත්වයින් වශයෙන්ද පහළවන පිළිබුණුවන ජීවිත තරංගයන් පමණක් බව අවබෝධ කරගත යුතුයි. පින්වතුනි, අනිත් පිටු තමයි 35 වෙනි පිටුව. page number 43, views and discussions about the self. මතක තියාගන්න, මෙහෙම කියවනකොට තමන්ගේ විශාල කුසල ශක්තියක් ජනිත වෙනවා. සමාධිය කොච්චර සමාධියක් වන්නවට වඩා අපි ඒකත් වඩමු. මේක ඉවර වෙන්න ඉස්සෙල්ලා, මොකද ඒක උදව් වෙනවා මේක ගැඹුරට තේරුම් ගන්න. හැබැයි මේක නිකන් තේරුම් ගන්න නැතුව උනත් බැලුවත් කුසලය වැඩි. ඒක ඍෂිවරු
අනුව මම අදකපු දෙයක් මුලේට වෙන දේ අනුව බැලුවම ඒක මේ බුදු වතන් වල අමුතු ප්‍රාතිහාරයක් තියෙනවා. තමගේ කුසල ශක්තිය උපරිම වැඩි කරවන යමෙක් වේදනාව මේ ආත්මය පිළිබඳ මත 35 වෙනි පිටුව යමෙක් වේදනාව මගේ ආත්මය කියයිද ඔහුට මෙසේ පිළිතුරු දිය යුතු වන්නේ මේ වේදනා තුන් ආකාර වේ. සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව යන මොහිය. මේ තුන් වේදනා අතුරෙන් කවරනම් වේදනාවක් ආත්ම වශයෙන් දැකී දැයි ඇසිය යුතුයි. කුමක් හේඳ යම් කලක මෙයින් එක් වේදනාවක් විඳීද එකල ඉතිරි වේදනා දෙක නොවිඳී මේ තුන් ආකාර වේදනාව අනිත්‍යයි. දැන් මේ කෑම දානි වළඳනකොට තමන් ඒකුණත් බලන්න පුළුවන් ලේසියෙන්. ඒ කෑම රස, ඒ කෑම එක තර වෙනකොට දිවේ ඒකට අනුව එක්ක සැප වේදනාවක් ගොඩක් විතර සැප වේදනාවක්. ඊට පස්සේ අපිට මොකක් හරි නිකම් තමා කියලාට අපිට කටට තැරෙන්න පුළුවන් අර පැනඩෝල් පෙත්තක් කෑවා වගේ. ඒවත් එහෙමවත් තත් වෙනව නේද? ඒ කියන්නේ එතකොට අපිට එකපාරට මොකද්ද? නිකම් මේ මොනවාද නිකම් මේකක් වෙනවනේ. එතකොට ඔය වේදනා දෙකම අපි හිතනවා අපි කියලා. එතකොට අර හොඳ වේදනා වුණත් අපි අපේ නම් ඊට පස්සේ තව ටිකකින් ඒ කෑලි කකා ඉන්නකොට ඒක ඉවරුනාම ඒ වේදනාව නැතු වෙනවා. එතකොට නැතු වෙනවා නම් අපිත් ඒ වෙලාවේ මැරිලා යන්න ඕනේ. නිකන් නැතු වෙනවනේ. එහෙම නැති වෙන මමක් ඉන්න බෑනේ. අන්න ඒක තමගේ දිවට දාලා බලන්න ඕනේ පිංගොතුනි. ඊට පස්සේ අපි තව වෙන වේදනාවක් විඳිනකොට ඒ වේදනාව හටගෙන ඒකට තැර වෙන දේ නැති වුනාම හේතු නැති වුනාම ඒකත් නැති වෙනවා. ඔය ඉතින් නැති වෙන හේතුත් වල හටගන්න ධර්මතාව තමයි ඒවා. ඒවා අපි එහෙම බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම හරි ගුරුසුවට හරි හැබැයි ඊට පස්සේ එහෙම බලනකොට තමන් අර මේ කියන යථාර්ථය යම් කලක මේන් එක් වේදනාවක් විඳීද එකල ඉතිරි වේදනා දෙක නොවිඳී මේ තුන් ආකාර වේදනාව අනිත්‍යයි. ප්‍රත්‍ය හේතුවෙන් උපන්නේය. ගෙවි යාම ස්වභාවය කොට ඇත්තිය. නැතිවීම ස්වභාවය කොට ඇත්තිය. වෙනසීම ස්වභාවය කොට ඇත්තිය. මේ තුන් ආකාර වේදනාවන්ගෙන් එකක් විඳින්නා හට එය මාගේ ආත්මයයි සිතේ නම් එය නැතිවීමෙන් පසු මාගේ ආත්මය නැති වී ගියයයි ඔහු පිළිගත යුතුයි. මෙසේ පුද්ගලයා මේ ආත්මය දීම අනිත්‍ය වූද සැප දුක් දෙක හා මිශ්‍ර වූද ඉපදීම හා වෙනසීම ස්වභාවය කොට ඇති වූ යමක් ආත්මයයි දකි මේ දැක් වූ ආකාරයෙන්ද වේදනාව මාගේ ආත්මයයි දැකීමට සුදුසු නොවේ. යම් කෙනෙක් වේදනාව මගේ ආත්මය නොවේමය මගේ ආත්මය විඳීම විඳින ස්වභාවයක් නැත්තේයයි කියයිද ඌට මෙසේ කිය යුතුයි වන්නේ. යම් තැනක විඳීමක් නැත්තේද එහි මම වෙමි යන මේ අදහස ඇතිවන්නේද කියාය. එතකොට ඒ කියන්නේ කිසිම දැනීමක් නැති වෙන තැන මම කියන අදහස එන්න පුළුවන්ද කියන එක. ඒ කෙනෙක් විඳීම මාගේ ආත්මය නොවේ මාගේ ආත්මය නොවිඳින ස්වභාවයද නොවේ. මගේ ආත්මය විඳිනු ලබයි. විඳීම ස්වභාවය කොට ඇත්තේ කියයිද ඌට මෙසේ කිව යුතු වන්නේ. විඳීම ස්වභාවය සම්පූර්ණයෙන්ම නැතිවන්නේ නම් එසේම විඳීම නැති කල්ලි කිසියම් වේදනාවක් නැති කල්ලි මම වෙමි යන අදහස ඇතිවිය හැකිද? පිංගුතලා බලන්න සමාට අපේ ඔහොම ඉඳන් ඉන්නකොටවත් කකුල හිරි වැටුණොත් හිරි වැටලා තියෙන වෙලාවට ඇස් වලින්ුත් දැක්කේ නැත්තුත් ඒ කකුල මගේ කකුල තියෙනවදෝ කියලා නිකන් එනවා. ඒ වගේ තමයි පින්නේ. ඒ වගේ තමයි තේරෙන්නේ මේ දැනීමත් එක තමයි මම කියන දෘෂ්ටිය එන්නේ. එතකොට තමයි ඇනස්තීසියාවම කරාම සම්පූර්ණයෙන්ම දැනීම නැති කරාම ලෝකල් නෙමෙයි මොකක් ජෙනරල් ඇනස්තීසියා හරි කරපු වෙලාවට තමයි කෑල්ලක් කපලා ගෙනිච්චත් දන්නේ නැහැ නේ පින්වතුනි. මම කියලා කිසිම ගාණක් නැහැ. එතකොට මේ දැනීමත් එක තමයි මම කියන එක දෘෂ්ටියක් එන්නේ. ඇත්තට තියෙන එකක් තමයි හිතේ හටගන්න මේ මොකද දෘෂ්ටියක්. එතකොට මෙහෙම යෝනිසෝ මනසිකාරයෙන් හොඳ කල්පනාවෙන් අර ඒක නෑ කියන එක තමන්ට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. පිංගුදෙත් 55 පිටුව methini 68 page number 68 in the English one you can read the description written by simile expert when a butcher rears a cow that one and you can go through to the entire symmetric meditation to the next page you can read
පිංගතුනි අසුභ භාවනාව කියලා තියෙන මේක. හැබැයි ඇත්තට නවසිවිකය ඊට ඉස්සර සතර මහා භූතයන්ගේ විග්‍රහය කියලා තියෙනවා. මේකත් හොඳයි ටිකක් නිකන් කියවට. ගවේ ගවයන් ඒ 54 වෙනි පිටුවේ අන්තිම පරිච්ඡේදයේ ගවයන් මරන්නෙකු එළ දෙනක ඇති දැඩි කරන විටද, ඇය මරණ තැනට ගෙන යන විටද, කණුවක බඳින විටද, නැගිටවන විටද, මරණ විටදීද, මල දෙන දෙස බලන විටදීද, මේ සියලු කාලයේදී ඔහු තුල මේ එළ දෙනක යන හැඟීමක් පවතී. එසේ මරණ ලද දෙන මස්කල කළද, ඒවා කොටස් වලට කපා කොටා වෙන් කළ කලද, තවද ඒ විකිනීම සඳහා හිඳගත් කල මේ දෙන යන හැඟීම ඔහුගේ සිතෙන් නැති වී යයි. මේ මස්ස යන හැඟීමක් ඇති වේ. තමා දෙනෙකු විකුණන්නේ යයිද, මිනිසුන් දෙනෙකු මිලියට ගන්නේ යයිද කියා ඔහු නොසිතයි. එමෙන්ම සිය කය සියුම් නුවණින් පරීක්ෂා කිරීමෙන් සිය මනසෙන් කපා කොටා එය සතර මහා භූතයන්ගෙන් සෑදුණු දෙයක් යයි අවබෝධ කරගන්නා තෙක් සත්වයා මිනිසා පුද්ගල යන හැඟීම ගීයකු හෝ පැවිද්දෙක් අඥාන පෘතඥයකු තුළ නැති නොවන්නේය. තමා එසේ කළ කල්ලි එම හැඟීම නැති වී ගොස් සිය කය සතර මහා භූතයන්ගෙන් සෑදුණු දෙයක් යයි යන හැඟීම තරයේ පිහිටා ගනි. අසුභ භාවනාව කියලා තියෙනවා. තවද යෝගාවචර මෙරි එක් දවසක් ගිය වූ හෝ දෙදවසක් ගිය වූ හෝ තුන් දවසක් ගිය වූ හෝ ඉදිමුණා වූ නිල් වූ සරව වැගිරෙන්නා වූ සොහොනී දමන ලද මලමිනියක් යම්සේ දකිද, ඒ මහානතෙම තමාගේ කය මෙබඳු ස්වභාවය ඇත්තේ, මෙබඳු ස්වභාවය පැමිණින්නේ, මෙබඳු වූ ස්වභාවය නොඉක්මා සිටි කියා තමාගේ කයේ කය අනුව බලමින් වාසය කරයි. තමන් එළියෙන් ඉමැජින් කරන්න ඕනේ මේ මලකඳක් ඇත්ත මලකඳක් බලනවට වඩා එහෙම ඉමැජින් කරනකොට ප්‍රබලයි. එහෙම එම් බල්ල මේක මටත් වෙන්න පුළුවන් නේද කියලා ඔහම කල්පනා කරන්න ඕනේ. තවද යෝගාචරිතමේ උකුස්සන් විසින් හෝ බල්ලන් හිවලුන් විසින් හෝ නොයෙක් සතුන් විසින් හෝ කණු ලබන්නා වූ අමු සොහොනේ දමන ලද මලමිනියක් යම්සේ දකීද හෙතෙම මෙනෙහි කරයි. මේ මාගේ කය මෙබඳු වූ ස්වභාවයේ ඇත්තේ, මෙබඳු වූ ස්වභාවයේ පැමිණින්නේ, මෙබඳු ස්වභාවයේ නොයික්මා සිටි කියාය. තවද යෝගාචරිතමේ ලේමස් සහිත වූ නහරින් බැඳුන දැන් එක හිතෙන් ඇවිල්ලා පේනෝනේ තමන්ගේ කටත් මේක වෙන්න පුළුවන් නේද කියලා තමන්ගේ ශරීරය අතරින්ද මේක පාවිච්චි කරන්න ඕනේ. ද ස්වභාවය පැමිණින්නේ මෙබඳු ස්වභාවය නොඉක්මූ සිටී කියයි. තවද යෝගාචර තෙම ලේමස් සහිත වූ නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ සොහොනේ දමන ලද මලමිනියක් හෝ දකිද හෙතෙම මෙනී කරයි. මේ මාගේ කය මෙබඳු ස්වභාවය ඇත්තේ, මෙබඳු ස්වභාවයට පැමිණින්නේ, මෙබඳු ස්වභාවය නොඉක්මා සිටී කියයි. තව යෝගාචර තෙමේ ලේමස් සහිත වූ නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ සොහොනේ දමන ලද මලමිනියක් හෝ මස් නැති ලේයින් වැකුණු නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ සොහිනින් දමන ලද මලමිනියක් හෝ මස්ලේ දෙකින් තොර වූ, ඒ කියන්නේ සුදට වගේ තියෙනවා ඇත්තේ, තොර වූ නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ සොහොනේ දමන ලද මලමිනියක් හෝ ඒ දෙකක් කරන්න ඕනේ. එකක් එහෙම තියෙන ආකාරය මෙනෙහි කරන්න ඕනේ. දෙවනුවට මේක මගේ කයටත් මේක වෙන්න පුළන්නේ කියලා ඒක එතනට ගලපන්න ඕනේ. එහෙම ගලපලා අතරින්න ඕනේ. ඔය දෙකක් කරනවා මනසෙන්. සොහිනී දමන ලද මලමිනියක් හෝ නහර බැමිවලින් මිදුණු දිශා අනුදිශාවන් විසිරුණු ඇට කැබලිද වෙනත් දිශාවක විසිරුණු පායටද වෙන දිශාවක විසිරුණු කෙන්දායටද වෙන දිශාවක විසිරුණු කලවායටද වෙන දිශාවක විසිරුණු කටියටද වෙන දිශාවක විසිරුණු පිටකටුද වෙන දිශාවක විසිරුණු හිස් කැබලිද ඇති සොහනේ දමන ලද මලමිනියක් යම්සේ දකිද ඒ යෝගාවචරතේම කයද නුවණින් බලන්නේ මාගේ මේ කයද මෙබඳු ස්වභාවයක් ඇත්තේ මෙබඳු ස්වභාවයට පැමිණින්නේ මෙබඳු ස්වභාවයට ඉක්මවා සිටි නොඉක්මා සිටි කියා මෙනෙහි කරයි. මේවා හිමීට කියවන්න ඕනේ ඒව පිඟුතනින්. මේවා බලනකොට ඇත්තටම මුලට පුළුවන් වෙන්න ඕනේ රිලැක්ස් කරන්න. කය කෙලින් තියාගෙන හරිද ඇඟ හොල් උස්සන්න නැතින සනීපෙන් ඉඳ ගන්න ඕනේ. සනීපෙන් ඉඳ පුළුවන් විදියට. නිදිය ගන්න නැතුව සුවසේ ඉන්න ඉරියව්වක් ගන්න ඕනේ ඇත්තටම. මෙතෙක් වෙලා මේක අහගෙන ඉඳ තිබුණෙත් ඔහම තමයි. හැබැයි එහෙම ඉඳන් තමයි මේ කල්පනාවල් ටික එහෙම ගන්න ඕනේ පිංගනේ. තමන්ගේ තිහා එළියෙන් බලනවා වගේ තමන්ගේ අත තමන්ගේ මේ මොකද කියන්නේ ඔඩොක්කු උඩ රිස්ක් කරන හැටි තමන් මොන හරි එහෙම රිස්ක් කරන් ඉන්න හැටි නෝට් කරන්න ඕනේ. හරියට ඔහොම රිලැක්ස් කරනකොට තමන් ඉබේම නැචරල් හුස්ම ගන්නවා නොටිස් කරන්න ඕනේ.
දැන් මේ විශේෂයෙන් හුස්ම හොයන එක නෙමෙයි. ඒක රිලැක්ස් කරන් ඉඳගෙන ඉන්නකොට හුස්ම ගන්නවා නොටිස් කරන්න ඕනේ. So please try to relax, sit comfortably. This is how you should be reading these books. You should be able to relax and look at your body like from outside. And when you are naturally relaxing, you will be noticing your natural breathing process. It's not that you now try to find out your breathing process. When you are relaxing, you will not naturally notice you are inhaling and exhaling. Normally now when I'm talking or doing like this, I'm not conscious of that. But when you are relaxing, but it's difficult, there's not much room here. Even you can lean to a ball or be comfortable, sit properly. And first learn to relax. Don't try to meditate or do anything. Don't try to do something. Take a deep breath and like, oh, all the stress, let me send it away. Then while you're doing that, like you're looking from outside, just look at the body, how it is seated. All the time, relaxing. Without breath, learning to send all your tensions away. And you will notice your forehead area becoming more alert. You feel nice also as it is. It's also a kind of meditation, like you call unclutching or like letting go. මතරින ස්වභාවයක් එනවා එහෙමත් රෙස්ට් කරනකොට. හරියට කරනවා නම් ඒකෙන් උත් සනීපයක් තියෙනවා පිටින්. ඒක සමාධිය පැත්තට යන පැත්තක් තියෙනවා. හැබැයි අපි ඒව යහමින් යම් තරමට අත්දැක්කොතින් ඒක අපිට උදව් වෙනවා අපේ ඊළඟ පියවරට. අපි දැන් නැතුනට එක එක විදිහට අපි හිර කරන් ඉන්නේ. එක එකක් කරන්න බලනවා, අරක වෙන්න ඕනේ බලනවා, මේක වෙන්න ඕනේ. මෙහෙම ඉඳගෙන නිකන් ඔහේ අතරින පැත්තයි රිලැක්ස් කරන පැත්තක් වෙනවනම් හොඳයි. තමාට ගොඩක් රිලැක්ස් කරනකොට අපි නිින්ද යනවා. නෝකයි වෙන්නේ. එහෙම වෙන්නත් දෙන්න අරකයි. සාමාන්‍ය නිදිමත ඉටිසලා තිබ්බනම් එහෙම කරන්න යනකොට නිදිමත වැඩි වෙනවා. ඒකට තමයි ඒ වගේ වෙලාවකට ඒවා කරන්න යන්නේ කියවන වැඩක් කරනවා, මිනි කරන වැඩක්. ඒකට නිදිමතට පහරක්. Normally, if you feel sleepy or drowsy before you do this practice of relaxing and letting go, your sleepiness will increase more. So that's why such a time you learn to analyze, read the books, do the walking meditation, something. So unless you have a special alertness and peace already before, this then works. This is the prerequisite you must have just to relax before you. Then only you must learn to picture yourself dressed with whatever dressing you have. Then you must go through the further, just as if the disciples were looking at a corpse thrown on the charnel ground, 1, 2, or 3 days swollen up, blue-black in color, full of corruption. So he regards his own body. Now those kind of thinking you bring in while you are doing like this. The body of mine also has this nature, has this destiny and cannot escape it. And you begin to think while you are like that. If there is a dead body in front of me, magi sara maricha malaminiyak thiyena na, me widiyata kalpana karanna balanna. තවද යෝගාවචරතේ මේ මෙරි ඇට මෙරි එක් දවසක් ගිය වූ හෝ දෙදවසක් ගිය වූ හෝ තුන් දවසක් ගිය වූ හෝ ඉදිමුණා වූ නිල් වූ සැරව වැගිරෙන්නා වූ සොහොනී දමන ලද මලමිනියක් යම්සේ දකිද ඒ මහනතේ මේ තමාගේ කය මෙබඳු ස්වභාවය ඇත්තේ මෙබඳු ස්වභාවය පැමිණින්නේ මෙබඳු ස්වභාවය නොඉක්මා සිටි කියා තමාගේ කයේ කය අනුව බලමින් වාසය කරයි. තවද යෝගාවචරතේ මේ උකුස්සන් විසින් හෝ බල්ලන් හිවලුන් විසින් හෝ නොයෙක් සතුන් විසින්
ඔහොම රිලක්ස් කරන් ඉන්නකොට තව ඒක සම්බන්ධව පැහැදිලි චිත්‍ර රූපය ගන්නවා. ඉමැජිනේෂන් එක ගන්නවා. කනු ලබන වූ අමු සොහොනේ දමන ලද මලමිනියක් යම්සේ දකිද හෙතම මෙනී කරයි. මේ මාගේ කයත් මෙබඳු වූ ස්වභාවය ඇත්තේ. මෙබඳු ස්වභාවයට පැමිණේ. හිතන් දැන්ුණත් වෙඩිල්ලක් වැදිලා හරි මැරිලා අපි ඔක්කොම මෙතන මැරිලා යඟවල් තිබ්බොතින් අන්න ඕක තමයි වෙන්නේ කියන එක ඕක හිතෙන් මෙනී කරන්න ඕනේ. තවද යෝගාවචමේ ලේමස් සහිත වූ නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ සොහොනේ දමන ලද මලමිනියක් වූ දකිද හෙතෙම මෙනී කරයි. මේ මාගේ කය මෙමදුව ස්වභාවය ඇත්තේ. මෙමදුව ස්වභාවයට පැමිණින්නේ මෙමදුව ස්වභාවය නොඉක්මා සිටී කියයි. තවද යෝගාචරතම ලේමස් සහිත වූ නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ සොහොනේ දමන ලද. ඒක තමන් ඒකම අරගෙන හිතේ සංඥාව තියාගෙන ඉන්නත් පුළුවන්. මේ වගේ මේක එකක්. දැන් මෙහෙම වඩනකොට මෙහෙම හොඳටම අපි වැඩුවොතින් එක්ක ධාතු මනසිකාර ධාතු වශයෙන් ගත්තොතින් හය ස්වභාවයයි බාහිර හය ස්වභාවයයි දියාරු ස්වභාවයයි අභ්‍යන්තර එළිය තියෙන දියාරු ස්වභාවයයි එහෙම බලලත් අපෙන් අයින් කරොත් මම නැති වෙනවා. මම කියලා හිතෙන් අල්ලා ගන්න එක අඩු වෙන්න පටන් ගන්නවා. එimhe මම අඩු වෙන්න ලෝභය ද්වේෂය අඩු වෙන්න එදා මම නැන්දත් එක්ක මෙයා වුණා වගේ ඕන දෙයකට ඒ වගේ අපි ගැටෙන තැනක් ගැටෙන්නේ නැතුව ඇලෙන තැනක් ඇලෙන්නේ නැතුව එimhe වඩාන යනකොට මොකද වෙන්නේ අපේ හිතේ ලෝභය ද්වේෂය මොහය අඩු වෙනවා. මේම ලෝභය ද්වේෂය මොහය මට තව තව අඩු වේවා මම නිවන් දකිත්වා කියලා තමන්ට ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ සනීපය මට ඒ ලැබෙන නිවන් සනීපය මේ හෝල් එකේ ඉන්න ඔක්කොටම උත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.